Singithi Pasala YouTube channel එකට පුංචි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. Singithi Pasala YouTube channel එකේ තියෙන අලුත්ම වීඩියෝ බලන්න channel එක subscribe කරලා ඒත් එක්කම තියෙන bell icon එක click කරන්න. සුබ දවසක් පුංචි දුවේ පුතේ. අද අපි පරිසර ශාස්ත්‍රයේ ක්‍රියාකාරකම් යටතේ තියෙන අපේ පාසල දෙවෙනි කොටස බලමු. ඔයාලා අපේ පාසල පළවෙනි කොටස බලව නේද? එහෙනම් දැන් අපි අපේ පාසල දෙවෙනි කොටසේ මොනවද කියලා දෙන්නේ කියලා බලමු. අපි මේ පාඩමෙන් මුලින්ම බලමු අපි කොහොමද අපේ පන්තිය ලස්සනට තියාගන්නේ කියලා. අපේ පන්තිය අපි ලස්සනට තියාගත්තොත් තමයි අපිට ඉගෙන ගන්න ආස හිතෙන්නේ. ඉතින් ඒ හින්දා අපි අපේ පන්තිය ලස්සනට තියාගන්න ඕනේ. මේ රූප සටහන් ටිකෙන් මම පෙන්නලා දෙන්නේ අපි අපේ පන්තිය ලස්සන කරගන්න මොනවද කරන්න ඕනි කියලා. ඉතින් පළවෙනි රූපය බලන්නකෝ. ඒකෙන් කියන්නේ අපි අපේ පන්තිය පිරිසිදු කරමු කියලා. අපි උදේම පන්තියට ගියාම අපේ පන්තිය ලස්සනට පිරිසිදු කරගන්න ඕනි. මේස උඩ තියෙන අනවශ්‍ය කොළ බිමට දාලා, පුටු මේස වල තියෙන දූවිල්ලයන් හොඳට පිහදාලා ලස්සනට පිරිසිදු කරන්න ඕන. ඒ වගේම අපේ black board එක කළු ලෑල්ලත් හොඳට පිරිසිදු කරගන්න ඕන. ඊළඟ රූපෙන් කියන්නේ අපි උදේම පන්තිය අතු ගන්න ඕන කියලා. සමහර පාසල් වල නම් පන්තිය අතු ගන්න, පන්තිය පිරිසිදු කරන්න ඒවට වෙනම අය ඉන්නවා. එහෙම නැති පාසල් වල පන්තියේ ළමයි කවුද සඳට කවුද අඟහරුවාදට කියලා එහෙම බෙදලා තියෙනවා. ඉතින් ඒ පිළිවෙලට පන්ති අතු ගාලා ලස්සනට පිරිසිදු කරන්න ඕනේ. ඒ වගේම මේ කුණු ටික හැමතැනම දාන්නේ නැතුව નિયમિત ස්ථානවලට දාන්න ඕනේ. එහෙම වුණාම තමයි අපේ පන්තියත් අපේ පාසලත් ලස්සනට තියාගන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි රූපය බලන්නකෝ. ඒකෙන් කියන්නේ අපි මල් පෝච්චිය සරසමු කියලා. අපේ පන්තියේ ගුරු මේසේ උඩ තියෙනවනේ මල් පෝච්චියක්. ඉතින් අපි පන්තිය ලස්සන කරගන්න තමයි මේ මල් පෝච්චිය තියන්නේ. මේ මල් පෝච්චියට හැමදාම උදේට අලුත් වතුර දාලා, අලුත් මල් දාලා ලස්සනට තියන්න ඕනේ. එතකොට තමයි පන්තිය ලස්සන වෙන්නේ. ඒ වගේම අපි බුදුහාමුදුරුවන්ට මල් පූජා කරන ස්ථානයක් තියෙනවනේ පන්තියේ. වෙන ආගමික දරුවන් නම් ඒ ආගම් වලට අදාළව ආගමික වතාවත් කරන ස්ථානයක් තියෙනනේ පන්ති. එතනත් ලස්සනට පිරිසිදු කරලා, අලුත් මල් තියලා, පහන් පත්තු කරලා, හඳුන්කුරු පත්තු කරලා ලස්සනට තියන්න ඕනේ. ඉතින් එහෙම තියලා බුදුන් වැඳලා තමයි අපි අපේ පන්තියේ වැඩ පටන් ගන්නෙ. ඊළඟ රූපෙන් කියවෙන්නේ අපි පන්තිය පිළිවෙලකට තබා ගනිමු කියලා. දැන් මේ රූප සටහන බලන්න. ඒකේ පෙන්නලා තියෙනවා වගේ පන්තියේ තියෙන පුට්ටු මේස નિયમિત ස්ථානවල ලස්සනට පිළිවෙලකට තියන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ පොත්, වැඩ පොත් ඒවා අහුරලා තියෙන රාක්කයක් තියෙනනේ පන්තියේ. ඒ රාක්කෙත් ඒ පොත් ලස්සනට පිළිවෙලට අහුරලා තියෙන්න ඕනේ. ඒ වගේම ටයිම් ටේබල් එක, කැලෙන්ඩර් එක එහෙම තියෙනනේ අපේ පන්තියේ. ඒවා පිටි ලස්සනට එල්ලලා තියෙන්න ඕනේ. ආය අපේ පන්තියේ තියෙනව නේද? ඔයාලගේ නිර්මාණ, පිටි සැරසිලි හැම ඒවා තියන්න වෙනම ස්ථානයක් තියෙනව නේද? ඒ ස්ථානේ ලස්සනට අලවලා තියෙන්න ඕනේ. එතකොට තමයි අපේ පන්තිය පිළිවෙලකට තියෙන්නේ. පිළිවෙලකට තියෙනකොට පන්තිය ලස්සනයි. ඒ හින්දා හැම වෙලාවෙම අපි අපේ පන්තිය පිළිවෙලකට තියාගන්න ඕනේ. ළඟ රූප සටහන බලන්නකෝ. ඒකෙන් කියන්නේ පිළිවෙලකට කෑම කමු කියලා. අපි පිළිවෙලකට කෑම කොහොමද අපේ පන්තිය ලස්සනට තියෙන්නේ? ඒ කියන්නේ අපි පන්තියේ හැමතැනම කෑම හිරවලා කෑම කෑවොත් එහෙම අපේ පන්තිය කෑම වලින් අපිරිසිදු වෙනවා. එතකොට පන්තිය හැමතැනම කෑම තිබිලා පන්තිය කැත වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම පිළිවෙලකට ලස්සනට කෑම කන්න ඕනේ, බිම දාන්නේ නැතුව. ඒ වගේම ඉතුරුන කෑම ටික හැමතැනම දාන්න නැතුව ඒ ඉතිරි වෙන කෑම දාන්න තියෙන, කුණු දාන්න තියෙන ස්ථානයකට ගිහින් අපි ඒව ටික දාන්න ඕනේ. එතකොට තමයි අපේ පන්තිය වගේම අපේ පාසලත් ලස්සනට තියෙන්නේ. ඉතින් අන්තිම රූප සටහන බලන්නකෝ. ඒකෙන් කියන්නේ පාසල නිමවී යන විට පුටු මේස පිළිවෙලට තබා යමු කියලා. ඉතින් අපි පාසල නිම වෙලා ගෙදර යනකොට පුටු මේස හැම තැනම දාලා ගියොත් එහෙම අපේ පන්ති කැත වෙනවා නේද? ඒ නිසා අපි පාසල නිම වෙලා ගෙදර යනකොට පුටු මේස පිළිවෙලකට තියලා යන්න ඕනේ. ඒ වගේම කළු ලෑල්ල පිරිසිදු කරලා යන්න ඕනේ. එතකොට තමයි අපේ පන්ති ලස්සනට තියෙන්නේ. ඒ වගේම ඊළඟ දවසේ ඇවිල්ලා අපි පන්තිය පිරිසිදු කරනකොට අපිට ලේසියි. මේ හින්දා මෙන්න මේ වගේ දේවල් කරලා ඔයාලගේ පන්තිය ලස්සනට තියාගන්න ඕනේ. මෙතන අපි මේ පාඩමෙන් ඉගෙන ගමු පාසලේදී අනතුරු වෙන්න පුළුවන් ආකාර මොනවාද කියලා. ඒ කියන්නේ අපි වැටෙන්න, තුවාල වෙන්න, සීරෙන්න, මේ විදිහේ දේවල් වෙන්න පුළුවන් කොයි වෙලාවකටද කියලා බලමු අපි පාසලේදී. දැන් බලන්න පළවෙනි රූපයෙන් කියන්නේ පඩිපෙළ මත ලිස්සා වැටීම. ඔයාලා පාසලේදී පඩිපෙළක් බැහැගෙන යනකොට ඒ පඩිපෙළේ ලිස්සලා වැටෙන්න පුළුවන්. ඒ හින්දා පඩිපෙළක් බහිනකොට පාසලේදී පරිස්සමෙන් විමසිල්ලෙන් යන්න ඕනේ. ඒ වගේම දෙවෙනියට කියන්නේ එක්කෙනෙකුගේ පය පැටලී වැටීම. ඒ කියන්නේ ඔයාලා පාසලේදී ඔයාගේ යාළුවෝ එක්ක දුවගෙන කොහෙරි යනකොට ඒ යාළුවෝගේ කකුල පැටලිලා ඔයා වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයත් වැටෙන්න පුළුවන්, ඔයාගේ යාළුවත් වැටෙන්න පුළුවන්. ඒ හින්දා යාළුවෝ එක්ක දුවගෙන යද්දී, ඇවිදගෙන යද්දී පරිස්සමට යන්න ඕනි. ඒ වගේම ක්‍රීඩා පිටියේදී අපිට අනතුරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෙල්ලම් පිටියේදී අනතුරු වෙන්න පුළුවන්. අපි ඔංචිලි පදිද්දී, එහෙම නැත්නම් සීසෝ පදිද්දී ඉස්සලා යන්න පුළුවන්. ඒ වගේ අනතුරු වෙන්න පුළුවන්. ඒ වගේම එක එක ක්‍රීඩා කරද්දී කව පෙත්ත දාද්දී කව පෙත්ත ඇවිල්ලා ඇඟේ වැදෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කරද්දී ඒ නිසා පරිස්සමෙන් කරන්න ඕනේ. ඊළඟට අපිට විද්‍යාගාරයේදී අනතුරු වෙන්න පුළුවන්. විද්‍යාගාරයේදී එක එක රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරලා ඒ විදිය දේවල් කරනවනේ. එතකොට වැරදීම් සිද්ධ වෙලා ඒවල් පුපුරලා යන්න පුළුවන්, විස දුම් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා විද්‍යාගාරයේදී එක එක දේවල් කරනකොට පරිස්සමෙන් කරන්න ඕනේ. ඊළඟට සිද්ධ වෙන්න පුළුවන් අනතුරක් තමයි තියෙන උපකරණ වලින් සිදුවන අනතුරු. ඒ කියන්නේ පුංචි ඔයාලා එක එක දේවල් කපන්න කතුර පාවිච්චි කරනවානේ. එතකොට කතුර පාවිච්චි කරන විදිය හොඳට දැනගෙන පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලගේ අත කැපිලා ලී ගලන්න පුළුවන්. ඒ හින්දා තියුණු උපකරණ පාවිච්චි කරනකොට පරිස්සම් වෙන්න ඕනේ. ඊළඟ අනතුරු සිදුවේ හැකි ආකාරය තමයි මිතුරන් සමග රණ්ඩු වීමේදී සිදුවන අනතුරු. මිතුරන් සමග රණ්ඩු වෙනවා කියන්නේ හොඳ වැඩක්ද? නැහැනේ. ඉතින් ඒ නිසා මිතුරන් සමග රණ්ඩු වෙන්න හොඳ නැහැ. එහෙම රණ්ඩු වෙනාම ගහ ගන්නකොට හීරීම් වෙන්න පුළුවන්, තැලීම් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ යාළුවෝ එක්ක රණ්ඩු වෙන්න හොඳ නැහැ ඉස්කෝලේදී. ඉස්කෝලේදී නෙවෙයි කොහේදී වුණත් යාළුවෝ එක්ක රණ්ඩු වෙන්න හොඳ නැහැ. ඉතින් මේ වගේ එක එක අනතුරු වෙන්න පුළුවන් අපිට පාසලේදී. ඒ නිසා අපි පාසලේදී වැඩ කරද්දී විමසිලිමත්ව කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. එතකොට අපිට මේ අනතුරු වළක්ව ගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ safety first කියලා. ඒ කියන්නේ සෑම ප්‍රථම ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. පුංචි ඔයාලා එහෙනම් අද ඉඳන් හැමතෙම ප්‍රථම ආරක්ෂාව ගැන හිතලා වැඩ කරනවා නේද? අපි දැන් ඊළඟ පාඩමෙන් බලමු පාසලේදී තිබිය යුතු හොඳ පුරුදු මොනවාද කියලා. හොඳ පුරුදු තියෙන ළමයි තමයි හොඳ ළමයි කියන්නේ. ඉතින් අපි ළඟ නරක පුරුදු තිබ්බොත් අපි නරක ළමයි වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම හොඳ පුරුදු කරගන්න ඕනේ අපේ ජීවිතයට. ඉතින් බලමු අපි මේ පාඩමෙන් පාසලේදී තියෙන්න ඕනේ හොඳ පුරුදු මොනවාද කියලා. දැන් බලන්න පළවෙනි රූප සටහන. ඒකෙන් පෙන්නලා තියෙන්නේ ගුරුවරුන්ට ගරු කරමු කියලා. අපි හැම වෙලාවෙම අපේ පාසලේදී අපේ ගුරුවරුන්ට ගරු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ගුරුවරු කියන දේ අහන්න ඕනේ, ගුරුවරුන්ට කීකරු වෙන්න ඕනේ, ගුරුවරුන්ට වඳින්න ඕනේ. ඒ වගේ ගුරුවරුන්ට ගරු කරන්න ඕනේ. දෙවෙනි රූපයෙන් කියන්නේ ගුරුතුමාට හොඳින් සවන් දීම. මේක ගොඩක් වැදගත් හොඳ පුරුද්දක්. අපි දැන් පාඩමක් ඉගෙන ගත්තී ගුරුතුමා අපිට පාඩම උගන්වනකොට අපි ගුරුතුමාට හොඳට සාන් දෙන්න ඕනේ. එහෙම නැතුව කෑකෝ ගහනකොට, යාළුවෝ එක්ක සෙල්ලම් කරනකොට, යාළුවෝ එක්ක කතා කර කර ඉද්දී ගුරුතුමාට පාඩම කියලා දෙන්නත් අමාරුයි. ඒ වගේම අපිට මතක හිටින්නෙත් නැහැ. ඒ නිසා අපි හොඳට සමන් දෙන්න ඕනේ ගුරුතුමා මොනවද කියලා දෙන්නේ කියලා. ඊළඟ හොඳ පුරුද්ද තමයි මිතුරන් සමග සහයෝගයෙන් කටයුතු කරමු. ඒ කියන්නේ දැන් ඔයාගේ යාළුවාට ඔයා හැම වෙලාවෙම උදව් කරන්න ඕනේ. දැන් යාළුවා ළඟ පැන්සලක් නැත්නම් ඔයා ළඟ පැන්සල් වැඩිපුර තියෙනවා නම් යාළුවාට එක පැන්සලක් දෙන්න පුළුවන්. ඒ වගේ යාළුවට උදව් කරලා සහයෝගයෙන් පන්තියේ වැඩ කරන්න ඕනේ. ඊළඟ හොඳ පුරුද්ද තමයි පොත්පත් පිළිවෙලට අසුරමු. ඒ කියන්නේ දැන් පුස්තකාලය වෙන්න පුළුවන්, පන්තියේ තියෙන රාක්කය වෙන්න පුළුවන්. අපි පොතක් ගත්තම පිළිවෙලට අහුරන්න ඕනේ. එතකොට අපේ පන්තිය ලස්සනට තියෙනවා. ඒ වගේම අපිට ආයෙ පොතක් හොයාගන්න උනත් ලේසි. ඒ නිසා පොත්පත් පිළිවෙලට අහුරලා තියන්න ඕනේ. ඊළඟ හොඳ පුරුද්ද තමයි පන්තියේදී කතා කිරීමට පෙර අත ඔසවා ගුරුතුමාගෙන් අවසර ගැනීම. ඒ කියන්නේ දැන් ඔයාලට පන්තියේදී මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් පන්තියෙන් එළියට යන්න ඕනේ වුණොත් ඒ විදිහට ඒකදී ඔයා හැම වෙලාවෙම ගුරුතුමාගෙන් අවසර ගන්න ඕනේ අත උස්සලා. ඊට පස්සේ ගුරුතුමා කියන්න කියලා කිව්වට පස්සේ තමයි කියන්න ඕනේ. එහෙම නැතුව පන්තිය උගන්නීදී එකපාරටම කෑ ගහලා එහෙම කියන්න හොඳ නැහැ. ඒක හොඳ පුරුද්දක් නෙවෙයි. ඒ නිසා අපි හැම වෙලාවෙම පන්තියේදී කතා කරන්න දෙයක් තියෙනවා නම් අත ඔසවලා ගුරුතුමාගෙන් අවසර ගන්න ඕනේ. ඊළඟ හොඳ පුරුද්ද තමයි සමගියෙන් සෙල්ලම් කරන්න ඕනේ. සමගියෙන් සෙල්ලම් කරනවා කියන්නේ ඔයාලා සෙල්ලම් කරන්න සෙල්ලම් පිටියට ගියාම මොන්චිලි පදිනකොට, සීසෝ පදිනකොට, ඕනෙම සෙල්ලමක් කරනකොට අනිත් යාළුවන්ටත් අවස්ථාව දෙන්න ඕනේ. ඔයා තනියම සෙල්ලම් කරොත් අනිත් යාළුවෝට සෙල්ලම් කරන්න වෙන්නේ නැහැනේ. ඒ නිසා ඔයා හැම වෙලාවෙම අනිත් යාළුවොත් එක්ක සමගියෙන් සෙල්ලම් කරන්න ඕනේ. ඒ වගේම අන්තිමට මම පෙන්නලා තියෙන්නේ පන්තියෙන් පිටතට යන විට පේලියට යමු. අපි පන්තියෙන් පිටතට යනවන එක එක දේවල් වලට ක්‍රීඩා පිටියට යන්න පුළුවන්. එහෙම නැත්නම් පාසල් ඇරිලා ගෙදර යනකොට වෙන්න පුළුවන්. හැම වෙලාවෙම අපි පන්තියෙන් පිටතට යනකොට එක්කෙනා පිටිපස්සේ එක්කෙනා පේලියට ලස්සනට යන්න ඕනේ. එහෙම නැතුව හැමතැනම දුවන්න ගත්තොත් ඒක හොඳ පුරුද්දක් නෙවෙයිනේ. ඒ නිසා අපි පන්තියෙන් පිටතට යන විට හොඳට පේලියකට යන්න ඕනේ. ඉතින් මේ වගේ හොඳ පුරුදු තියෙන හොඳ ළමයෙක් වෙන්න ඕනේ ඔයා. දැන් මේ පාඩමෙන් ඔයාලගේ පන්තිය ලස්සනට තියාගන්නේ කොහොමද? ඔයාලට පාසලේදී අනතුරු වෙන්න පුළුවන් කොහොමද? ඔයාලා පාසලේදී පවත්වා ගන්න ඕනේ හොඳ පුරුදු මොනවද? මේ හැමදේම ඉගෙන ගත්ත නේද? මේවා ඔයාලට පාසලේදී වැදගත් වෙයි. එහෙනම් සිංගිත් පාසල YouTube channel එකත් එක්ක එකතු වුණු පුංචි ඔයාලට සුබ දවසක්. මේ වීඩියෝ එකට පුංචි ඔයාලා කැමති නම් like කරලා යාළුවෙක් එක්ක share කරගන්න.